ජනගහනයෙන් 13,000ක් පමණ නිදන්ගත වකුගඩු රෝගීන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. බෞද්ධ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ උතුරු මැද පළාතෙනි. ඌව පළාතේද වකුගඩු රෝගයේ ඉහළ මට්ටමක පවතී. රෝගීන්ගේ මුත්‍රා සාම්පල් පරීක්ෂා කිරීමේදී එහි පලිබෝධනාශකවල අඩංගු රසායන ද්‍රව්‍ය තිබූ බව සොයා ගැනිණ. වෛද්‍ය පරීක්ෂකයින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා කෘෂිකර්ම විශේෂඥයින් සමන්විත කමිටුවක් මේ ගැන පරීක්ෂණ පැවැත්විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේද මේ සම්බන්ධව වෙනමම පරීක්ෂණයක් පවත්වා ඇත. ප්‍රොපනිල්, කාබරිල් හා ක්ලෝරෝෆයිරිෆොස් යන පලිබෝධනාශක වර්ග තුන ආදායනය අත්විටවිය යුතු බව වකුගඩු රෝගය පිළිබඳ පරීක්ෂා කිරීමට පත් කළ අන්තර් අමාත්‍යාංශ කමිටුව නිර්දේශ කර තිබේ. අපි හිතනවා මේ යම් කිසි සම්බන්ධතාවයක් මේක ඇද්ද කියලා. නමුත් ඔප්පු පැහැදිලිව සාක්ෂි ඇතුව ඔප්පු වෙලා නැහැ තාම මේ කිසි දෙයක්. නමුත් මේ ආරක්ෂාකාරී පියවරක් හැටියට තමයි මේ පියවර අපි ගත්තේ. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පලිබෝධනාශක වෙළඳ දැන්වීම් පළ කිරීමද තහනම් කළ යුතු බව අන්තර් අමාත්‍ය කමිටුව නිර්දේශ කර ඇත. පලිබෝධනාශක සඳහා 10%ක සෞඛ්‍ය ආරක්ෂණ සෙස් බද්දක් පැනවීමටද නියමිතයි. කැඩ්මියම් වැඩි ප්‍රමාණයක් සහිත ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් පොහොර භාවිතය අවම කිරීමටද රජය තීරණය කර තිබේ. දැනටමත් තහනම් කොට ඇති පලිබෝධනාශක මිශ්‍ර කිරීමේ නීතිය මින් ඉදිරියට දැඩිව ක්‍රියාත්මක කෙරේ. අපි ඉදිරියේදී මේ සෞඛ්‍යයට අහිතකර පලිබෝධ තවත් අපි විග්‍රහයට ලක් කරනවා සොයලා බලනවා මොනවද කියලා ඒව සම්බන්ධයෙන්ුත් මේ විද්වතුන්ගේ උපදෙස් පිළි අරගෙන මේ උපදෙස් අනුව අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.